Sri Lanka, the pearl of the Indian Ocean, is an island renowned for its beautiful coastal areas. And with these beaches comes a rare traditional form of fishing known as Ritipanna. Sitting on a self-made still buried into the sand, these fishermen sit in a graceful and still manner and wait patiently for the catch for the day. This type of fishing is only practiced in this part of the world, and for these fishermen, it's a matter of carrying on their tradition and passing it on as their forefathers did. මගේ නම ගාමිණී තිලකසිරි. දැන් මට අවුරුදු 54ක් වෙනවා. මගේ රස්සාව තමයි මාළු බාන එක. කොරඹුරුව. කොරඹුරුව බෝල්ලෝ. ඒ දෙක තමයි රස්සාව හැටියට ඒක කරන්නේ වාර කම්මා කාලේ තමයි. කියන්නේ මැයි මාසෙන් පස්සේ තමයි කොරඹුරුව බෝල්ලෝ බාන්න පටන් ගන්නේ. ගෙදරින් උදේ පාන්දර නැගිටින්නේ එළි වෙන 4ට. 4ට නැගිටලා තේ ටිකක් බීලා වැල්ලට එන්නේ. වැල්ලට එන ගමන් අරන් එනවා පොල්ලත්තා ටයර් කෑල්ලා. ඕකරන් ඇවිල්ලා මූලිකව අපි ඉහෙළම දෙන ආදීවර මං සමගව කරන්නේ ගිනිමැලයක් ගන්න එක අපි. ඒක අපි සිරිතක් හැටියට ගිනිමැලේ ගහන්නේ මාළුන්ට දුර ඉන්න මාළුන්ට පේන්න. මොකද මේ මාළු උදේට හවසට ගිහිල්ලා උදේට එන මාළු. දියබට ගිහිල්ලා ආයෙ උදේ පාන්දර ඒ මාළුන්ට පේන්න තමයි අපි ගිනිමැලේ ගහන්නේ. ගිනිමැලේ ගහුවම ගිනිමැලේ එළියට එනවා මාළු හැමදාම එන්න ගිනිමැලේ ගහන්න හැමදාම මාළු වැඩි වෙවි. උදේ මූලික වැඩ කරන්නේ කොරඹුරුව බාන්න ඉස්සෙල්ලා අපි පරව් අදින්න යනවා. පරවුන්ට තමයි ඉස්සෙල්ලාම යන්නේ. ඒ කියන්නේ මා කොරඹුරුව කන්න දුර ඉඳලා පාළුන්ගේ පස්සේ පරව් වෙනවා. අපි දියබ කණුවට ගිහිල්ලා පරව් අදින එක තමයි කරන්නේ. ඒකට යොතක් අපි හදාගත්ත බිලි කට්ටා. ඒ කියන්නේ පුඩුව කියලා අපි කියන්නේ පිහාටු ගැට ගහලා ඊයන් වලින් වක් කරලා ඊයන් වලින් හරි ගස්සලා තමයි අපි ඒක හදාගන්නේ. ඒක තමයි යොතේ ගැට ගහලා අපි දියබට පියාර 25ක් 30ක් විතර ගහලා ඇදලා අතංගුවටකට වක් කරන්නේ. වක් කරලා ඒ අදංගෙන එකට තමයි පරව්ව අවුලවන්නේ. පරව්ව ඇවිලෙවම පරව්ව අද ගන්න උදේ පාන්දර ඩිප් එකේ පරව්ව අදින එක. උදේට ගියාම උදේ 6ට විතර කණුවට නැග්ගම පැය 3ක් විතර 9 විතර නිකන් කණුවේ ඉන්නවා. ඒ පොළු කෑලි දෙක උඩ තමයි වාඩිලදී පස්ස පැත්තට හුඟක් රිදෙන්න ගන්නවා. ඒත් ඉතින් රස්සාවනේ රස්සාව අනිවාර්යෙන් කරන්න ඕන. රස්සාවන කරොත් ආදායම නැහැ. කොරමුර වල ඒක ගොඩ වෙලා ගෙදර ගිහිල්ලා තේ ටිකක් බීලා උදේට කාලා ආයෙ එනවා දවල් 10 මාට විතර ආයෙ කණුවට යනවා. කණුවට ගිහිල්ලා ඒ පොඩ ගොඩ වෙන්නේ 1ට විතර. 1ට විතර ගොඩ වෙලා ඒක පහපන මාටික වෙලෙන්දට දීලා අපිට විකුණන්න දෙයක් නැහැ. අපිට වෙලෙන්දට දෙන්නේ අපි. වෙලෙන්ද වෙලේ වැල්ලේදී මාටික අර ගන්නවා. ඊට පස්සේ ආයි හවසට 1:00 මාට 2ට විතර තමයි අලි පාට එන දවල්ට කාලි ඉවර වෙලා ඒ ට්‍රිප් එක බානවා 5 මාර විතර එනකම් 5 මාර විතරකම් බාලා ඊට පස්සේ යන්නේ ආයි හවස පරව් අදින්න යනවා 5 මාට 5:45 විතර ආයි පරව් අදින කණුවට ආයි යන්නේ පරව් අදින්න ඒ හවස කොට පරව් ඇදලා තමයි ගොඩ එන්නේ. රැට අපි ආයි නැවත අපිට උදේට කොරඹුරුව බාන්න හෝ බෝල් බාන්න බිලී කටු අපි ගා ගන්න ඕන. ඒක කඩේකින් ගන්න නෑ බිලී කටු. ඒ බිලී කටු අපි විහිම්ම අපිම අච්චු හදලා වක් කරලා ඒ අච්චුව හදාලා අරන් අපි විහිම්ම අපි ගා ගන්න. ඉතින් රැට කරන්නේ රෑ 9 10 වෙනකම් බිලී කටු ගා ගන්න. බිලී කටු 4ක් 5ක් ගා ගන්න ඕන. නැත්නම් හැමදාම උදේට ඉතින් බිලී කටු කඩලා යනවනේ. බාලු බානකොට බිලී කටු කඩලා යනවා. ඉතින් බිලී කටු අපි ගා ගන්න ඕන. සල්ලි වලට ගන්න කඩවල් වල නෑ. ඒක අපිම හදා ගන්න බිලී කට්ටක්. ඒකෙන් තමයි අපිට බිලී කට්ට ගා ගන්න වෙන්නේ. ඒ ටික ගාගෙන තමයි ආයෙත් පස්සේ උදේට කණුවට එන්නේ. මූලික පාර තමයි ගිනිමැලේ ගහන එක. ගිනිමැලේ තමයි අපේ මූලික පරමාර්ථය. මොකද ඒක දැක්කම තමයි ඒ එළිය දකින්නකට තමයි මාළු ගොඩ හට එන්නේ. ඒකෙන් තමයි අපි හම්බ කරගෙන දරු පවුලක් හදාගෙන ජීවත් වෙන්න හැම වෙලාවෙම යන්නේ. ඔය කොරඹුරුව බෑම බානක ඉඳ තමයි. තව දැන් සංචාරක මේ සංචාරකයන්ට තියෙන රිටිපන්න දීවර කර්මාන්තය කියන්නේ දකුණු පළාතේ උණ වටුනේ සිට පොල් හේන දක්වා තියෙන ලෝකයේ තියෙන එකම කර්මාන්තය තමයි රිටිපන්න දීවර. ඕක සංචාරකයන් එනවා විදේශීය සංචාරකයන් එනවා බලන්න ආවට පස්සේ ඒගොල්ලන් ෆොටෝ ගහලා ෆොටෝ ගහුවම ඉතින් සල්ලි දීලා යනවා. සල්ලි දෙන කට්ටියක් ඉන්නවා නොදෙන කට්ටියක් ඉන්නවා. දෙන කට්ටිය ඉතින් මම හුඟක් දුරට වැඩි නොදෙන කට්ටිය අඩුයි. සුද්ධාවමත් ඉන්න ඉස්සෙල්ල හම්බ ගොඩ වෙන කෙනාට හම්බෙන එක තමයි හම්බ වෙන්නේ. කොරමුලුව බෝල්ල පාන්න හම්බ වෙනවනම් කාගේවත් රස්සාවල් ඕනේ නැහැ. මේක තමයි හොඳම රස්සාව දීවර යන ජීවිතේ.